නමුෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් වූ අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සදහැවත් පින්වත්නි, අද දේශනාවට මාතෘකා වශයෙන් මුල් මාර්ගඵල්ලාභීන්ගේ සිතේ ඇති නිවීම තුළින් මතුවන මින්දේ සහය ජයගන්න ආකාරය විස්තර කරන්න කියල ප්‍රශ්නයක් අහල තියෙනවා. මෙන මේකේ ධර්මානුකූල පැතිකඩත් ඒවගේම මේක ජයගන්න ආකාරයත් විස්තර කරන්නම් අවධානය යොමුකන් දෙන්න. මෙත් ප්‍රශ්නය අහන්නේ මුල් මාර්ගඵලලාභින්ගේ. මුල් මාර්ගඵලලාභින් කියන්නේ එකෝ සෝවන් සකදගාමි දෙන්න අතරේ. එතකොට මේ සෝතාපන්න සකෘදාගාමි මාර්ගඵලලාභීන්ගේ හිත්වලත් යම් ආකාරයක පිනමින්ද ඇති වෙනවා. එතකොට එක දිගටම පුහුණු යෙදෙන් යෙදුනේ නැත්තම් එහෙම අවස්ථාවක කොහොමද ඒක ජයගන්නේ? මොකක්ද ඒකට හේතුව? ඉනමින්දේ කියන්නේ නිදිමත. යම් කෙනෙක් ධර්මාවබෝධයට පැමිණෙන්න කලින් අන්න එයා දන්න එයා අදහන නිවනක් එයා අදහන බුදුරජාණන් වහන්සේ නමක් තමයි යට හිටියේ. කොටින්ම නිවන පවා මඤ්ඤණා කරගෙන තමයි ඉතියේ මුලපරියාය සූත්‍රයේ කිව්ව ආකාරයට. මොකද මේ මඤ්ඤණා කරනවා කියන්නේ? අපි මුලපරියාය විස්තර කරද්දී විස්තර කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ මේ ආර්ය ශ්‍රාවකයෙකුත් පෘථග්ජනයෙකුත් රහතන් වහන්සේ නමකුත් ලෝකෙ දකින ආකාරය විස්තර කළා කියලා. අපිට ඇති කරගන්න පුළුවන් සියලූ මරමුණු කැටගරීස් 20කට 21කට බෙදලා බුදුරජාණන්සේ එන්නේ එක එක කොට්ටාසයන් පෘථග්ජනෙක් දකින විදිය, රහතන් වහන්සේ නමක් දකින විදිය, ඒ වගේම අරහත්වයට පත්වෙච්ච රහතන් වහන්සේ නමක් වගේම ආර්ය ශ්‍රාවකයන් වහන්සේ නමක් දකින විදිය විස්තර කළා. මේකේ අපි නිවන ගැනට නිවනට එන්න කලින් පඨවිය කියන තද ගතිය කියන අරමුණෙන් පටන් ගත්තම නිවන කියන අරමුණෙන් තමයි මේ ආකාර 21 ඉවර වෙන්නේ. පඨවිය කියන අරමුණ ගත්තොත් තද ගතිය. මේ තද දේවල්. පෘථග්ජනෙක් මේ තද දේවල් ගැන හිතන ආකාරය ඔන්න මුලින්ම විස්තර වෙනවා මෙහෙම. අසුතෝ පෘථග්ජනෝ පටවින් පටවිතෝ සංජානාති, පටවින් පටවිතෝ සංඥත්වා, පටවින් මඤ්ඤති, පටවියා මඤ්ඤති, පටවිස්මින් මඤ්ඤති, පටවින් මේති මඤ්ඤති, පටවින් අභිනන්දති සංකීස හේතු අපරිඤ්ඤාතං තස්සාති වදාමි කියලා. උදාහරණයක් අනුසාරයෙන් ගත්තොත් දැන් මේ තද ගතියකට එක උදාහරණයක් තමයි ඔබ ඉස්සරහ තියෙන බිත්තිය. හැම නැත්තම් මේසයක් තියෙනවා නම් ඒක ගන්නකෝ. නැත්තම් කෝප්පයක් ආදිය තියෙනවා නම් අන්න ඒක. මෙන්න මේ කෝප්පෙ දිහා බලද්දි මේ කෝප්පෙ කියන අරමුණ පෘථග්ජනෙක්ට කොහොමද හම්බ වෙන්නේ? පටවින් පටවිතෝ සංජානාති. කෝප්පේ කෝප්පයයි හඳුනාගනි. කෝප්පෙට කෝප්පෙ නැත ගැටුනම
උපෙ කෝපයයි හඳුනාගනි. පටවින් පටවිතෝ සංඥත්වා කෝපය කෝපයයි හඳුනාගෙන පටවින් මඤ්ඤති. කෝපයයි දෙයක් දැනුණත් නැතත් වාදීනව ඇතැයි කියලා හිතාගනි. මම උන්නත් මලත් බැලුවත් නැතත් හිතුවත් නැතත් මට මොනා වුණත් මෙතන අනිවාර්යෙන්ම කෝපයයි දෙයක් අනිවාර්යෙන්ම තියෙනවා. මේ දැනීමෙන් ස්වායක්ත ලෝකෙ තියෙනවා කියලා හිතාගනි. මෙහෙම හිතාගත්තට පස්සේ පටවිය මඤ්ඤති කෝපෙ තුල කියලා සිතුවිලි ගලන්න පටන් ගන්නවා. කෝපයයි දෙයක් ඇත්තටම තියෙනවා කියවට පස්සේ ඒ අරභයා සිතුවිලි ප්‍රවාහය ගොඩනැගෙන විදිය මේ විස්තර කරන්නේ. ඊළඟට කෝපෙ කෙරෙන් කියලා සිතුවිලි පහළ වෙන්න පටන් ගන්නවා. සමහර විට කෝපෙ මගේ කියලා සිතුවිලි පහළ වෙනවා. පටවින් අභිනන්දති කෝපෙ ගැන සතුටු වීම ඇති වෙනවා. සංකීස හේතු මොකද්ද හේතුව? ඔහුගේ මෝඩකමමයි නොදන්න කමමයි හේතුව කියලා බුදුරජාණන්සේ උත්තර දෙනවා. එතකොට දෙවෙනි කාරණාව විදියට ආරණ වහන්සේ නමක් මෙන්න මේ අරමුණු 21ම දකින විදිය ගැන බුදුරජාණන්සේ ඊළඟට විස්තර කරනවා. ආර්ය ශ්‍රාවකෙක් මේ එක් එක් අරමුණ මෙන්න මෙහෙමයි දකින්නේ. සුතෝ ආර්ය ශ්‍රාවකෝ පටවින් පටවිතෝ අභිජානාති, පටවින් පටවිතෝ අභිඤ්ඤාය, පටවින් මාමඤ්ඤි, පටවිස්මින් මාමඤ්ඤි, පටවියා මාමඤ්ඤි, පටවින් මේති මාමඤ්ඤි, පටවින් මා අභිනන්දි තංකීස හේතු. මේකේ තේරුම ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා දැන් මේ කෝපෙ දිහාම බලන විදිය ඊළඟට විස්තර වෙනවා. කොහොමද කෝපේ කෝපේයි විශේෂ නුවණකින් දැනගනි. දැන් සාමාන්‍යයෙන් පෘථග්ජනයා ගැන කිව්වේ කෝපේ කෝපේයයි හඳුනාගනි කියලා. දැන් ආර්ය ශ්‍රාවකයා ගැන කියන්නේ කෝපේ කෝපේයයි පටවින් පටවිතෝ අඤ්ඤත්ව පටවින් අභිනන්දති. පටවින් සුතුවාරිය ශ්‍රාවකෝ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා තද දෙයක් දැක්කම, එහෙම නැත්නම් තද දෙයක් දැනගත්තම, අරමුණට ආපුවම තද දේ විදියට හඳුනගෙන තද දේ විශේෂ නුවණකින් දැනගනි. දැන් සාමාන්‍යයෙන් වෙන්නේ කෝපේයි හඳුනගෙන කෝපේයි දෙයක් තියෙනවා කියලා හිතාගන්න එක. දැන් මෙයා හඳුනගන්නෙත් විශේෂ නුවණකින්. මොකද්ද විශේෂ නුවණ? විශේෂ නුවණ තමයි මේක හඳුනගන්න. දැන් මේ වෙනකොට මේ ආර්ය ශ්‍රාවකයා පුරුදු වෙලා ඉන්නේ එළියට විහිදිලා තියෙන අවධානය ඇතුළට දෙන්න. ඇතුළට අවධානය දෙන මනුස්සයට මේ කෝපයයි හඳුනා ගැනීමත් දකින්න හම්බ වෙන්නේ තමන්ට ආපු තවත් දැනීමක් විදියට, සිතුවිල්ලක් විදියට. කෝපය කෝපයයි හඳුනා ගැනීමත් එක ස්වභාවයෙන්ම දැන් ආපු දැන සිටීමක් විදියටයි අරමුණු වෙන්නේ. එතකොට කෝපය කෝපයයි හඳුනගෙන කෝපය විශේෂ නුවණකින් හඳුනගෙන විශේෂයෙන් දැනගෙන කෝපයයි දෙයක් හිතා ගන්නට නොයයි. සමහරෙක්ට පැටලුණාද දැන්නේ නැවත මතක් කරොත්, බුදුන් පුද්ගලයා ගැන කිව්වේ අපි
සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයෙක් දැන් අපිට එන්න පුළුවන් අපේ හිතට අරමුණු වෙන්න පුළුවන් සෑම අරමුණක්ම බුදුරජාණන් වහන්සේ කොටස් කුලක 21කට විතර මේකෙදි බෙදලා මේ එකිනෙක ගැන අපි එහෙම නැත්නම් තමයි අපිට පෘථග්ජනය ආරණ වහන්සේලා ඒ වගේම රහතන් වහන්සේලා දකින ආකාරයේ වෙනස ගැනයි මේ කතා වෙන්නේ. පෘථග්ජනෙක් මේ ඕනම අරමුණක් හිතරෙද්දී එයා ගන්නේ ඒක සාමාන්‍ය විදිහට අපි මේ එදිනෙදා දේවල් හඳුනා ගන්න විදිහටම හඳුනගෙන ඒ දේ මට දැනුණත් නැතත් ඇත්තටම ස්වාධීනව තියෙනවා කියලා හිතාගන්න එක. හැබැයි ආර්ය ශ්‍රාවකයෙක් එහෙම නෙමේ. උදවාරිය සාවකෝ පටවිම් පටවිතෝ අභිජානාති. පටවිම් පටවිතෝ අභිඥාය පටවිම් මාමඤ්ඤී. කෝපේ නම් අරමුණ දැන් කෝපේ ඇහැ ගැටුණාම කෝපේ කෝපේයි විශේෂණ වුණකින් එයා අඳුනගන්නෙත් දැනගන්නෙත්. ඒ කියන්නේ ආයේ මේ කලින් තිබ්බ එකක්වත් පස්සේ තියෙන යන එකක් නේ මේ දැන් ආපු සංඥාවක් දැන් ආපු දැනීමක්. එනේ මේ මොහොතේ ආපු දැන සිටීමක් විදිහට ඒ කෝපය ගැන හඳුනා ගැනීම බාර ගන්නන්නේ එකයි සංජානන මට්ටමේ පෘථග්ජනෙක්ගෙත් ආර්ය ශ්‍රාවකයෙක්ගෙත් තියෙන වෙනස. පෘථග්ජනයා ඒ දේ අර ස්වාධීනව තියෙන ලෝකේ විදියට හඳුන ගන්නවා සාමාන්‍ය විදියටම. හැබැයි ආරයන් වහන්සේ එහෙම නෑ. ආරයන් වහන්සේලා මේක විශේෂ නුවණකින් තමයි හඳුන ගන්නෙ. ඒක දැනගන්න අවස්ථාවෙම අර දැනටමත් එයාගේ අවධානය ඇතුළට හරවල බලන එක මෙතන යෝනිසෝ මනසිකහරය මනාව පිහිටලා තියෙන හිතේ. අනේ නිසා එළියට විහිදෙන අවධානය අර කෝපය කියලා හඳුන ගන්න අවධානය එයා දකින්න ඇතුලේ තවත් දැනීමක් පටවින් පටවිතෝ අභිඥායි විශේෂයෙන් එක දැනගෙන පටවින් මාමඤ්ඤී කෝපයයි දෙයක් උන්නත් මලත් හිතුවත් නැතත් දැක්කත් නැතත් ස්වාධීනව ඇතැයි කියලා හිතාගන්ට නොයයි. මේ මාමඤ්ඤී කිව්වම හිතාගන්න නැතුව ඉදී හිතාගන්න නැතුව ඉන්න උත්සාහ කරයි අනේ වගේ අදහසක් තමයි තියෙන්නේ. දැන් දෙපැත්තට නිකන් කෝපය කියලා හිතෙන්නත් වෙනවා ඒ උනාට ආයෙත් ඒ අරමුණම බොල් කියලා දැනිලා ඉතින් දිය වෙලත් යනවා. අනේ වගේ මධ්‍යස්ථ ස්වභාවයක් තමයි ආර්ය ශ්‍රාවකයෙක්ට තියෙන්නේ. මෙන්න මේ විදිහට කෝපයයි දෙයක් ස්වාධීනව තියෙනවා කියලා හිතා නොගනිද්දී කෝපේ තුල කියලා සිතුවිලි පහළ වෙන්නේ, කෝපේ කෙරෙන් කියලා සිතුවිලි පහළ වෙන්නේ, කෝපේ මගේ කියලා සිතුවිලි පහළ වෙන්නේ, කෝපේ ගැන සතුටු වීම ඇති වෙන්නේ. මොකද්ද හේතුව? යාගේ දන්න කමමයි. එයාත් මේ ජීවිතයේ යථාර්ථය දන්න කමමයි හේතුව. ඊළඟට රහතන් වහන්සේ නමක් කොහොමද මේ ලෝකේ භුක්ති විඳින්නේ? තුත කිනාසවාරහන්තු පටවිම් පටවිතෝ පරිජානාති පටවිම් පටවිතෝ පරිඥාය පටවිම් නමඤ්ඤති. රහතන් වහන්සේ නමක් කෝපේ කෝපේයි පරිපූර්ණව දැනගනි. කෝපේ කෝපේයි පරිපූර්ණව දැනගෙන කෝපේයි දෙයක් එලින්ම හිතා නොගනි. ආර්ය ශ්‍රාවකයා ගැන කිව්වේ කෝපේයි දෙයක් උන්නත් මලත් හිතුවත් නැතත් ස්වාධීනව තියනවා කියලා හිතාගන්ට නොගිහින් ඉන්නවා. හිතෙන්නත් වෙනවා ඒකට ආයෙත් යථාර්ථයට සිහින් ඇදලා ගන්නවා. රහතන් වහන්සේ එහෙම නැහැ. උන්වහන්සේට
කෝපයේ අයිතයක් ගැන කිසිම අදහසක් ඇතිවෙන්නේ නෑ. මොකද්ද මේ කියන්නේ? දහරහත්වට පත්වෙච්ච කෙනෙක් ඉසරහ තියෙන කෝපෙම අපි උදාහරණ ගත්ත ඒකන කෝපෙම දැක්කොත් උනසරේක තනි කරම පරිපූර්ණව දැනගත්තු හින්දා අනිකරම දැන් ආපු තවත් දැන සිටීමක් එක විශේෂ නුවණකින් දැනගන දැන් ආපු එහෙ දැන සිටීමක් එක ගැන විග්‍රහ කරගන්න යම් මුකුත් නැ දැන සිටීමක් එක පරිපූර්ණව දන්නවා මේක දැන සිටීමක් විදියට මේ මොහොතට පරිපූර්ණව බලවත් ලෙස අවදිමත් වෙලා ඉන්න රහතන් වහන්සේ මේක දැන සිටීමක් විදියට හඳුනගත්තම මම නැත මේක පරිපූර්ණව දැනගත්තම ඇත්තටම ඉතින් මන්ට කෝපය පේනවා කියන්නේ මෙතන කෝපය ඇත්තටම තියෙනවා කියන එකට වඩා ඒකේ නියම යථාර්ථය ඇත්ත මේ යන්ත්‍රයට උන ඇහැට දැනීමක් ඇති වුණා. මොකද කැමරාවට ඉන්පුට් එකක් ආවා. මේ පැත්ත බලන් ඉද්දි ඉන්පුට් එක තියේ වෙන පැත්ත බලපුවම ඉන්පුට් එක වෙනස් වෙයි. එතකොට අනේ නිසා මේ රහතන් වහන්සේට තියෙන පරිපූර්ණ දැනගැනීමක් මේ කෝපය කියන්නේ මේ කෝපය සම්බන්ධ අයි හිඩසක් නැති පරිපූර්ණව දැනගන්නවා සම්පූර්ණයෙන් මේක දැන් ආපු දැන සිටීමක් විදියට දැන් විග්‍රහයක් කරන්නත් අවශ්‍යතාවයක් නැහැ මොකද ඒ තරම්ම ඒක දැන් ආපු දැන සිටීමක් විතරයි එතකොට මේ දැන සිටීමකින් විශේෂ සම්පරිපූර්ණව හඳුනගත්තම මේ රහතන් වහන්සේ කෝපයේ අයි දෙයක් ඇතැයි හිතා නොගනී කෙලින්ම. කෝපයේ අයි දෙයක් තියෙනවා කියලා හිතා නොගනී. මම බැලුවත් නැතත් කෝපේ තියෙනවා කියලා හිතෙන්නේ නැහැ. ඇහුවත් නැතත් කෝපේ තියෙනවා කියලා හිතෙන්නේ නැහැ. හිතුවත් නැතත් කෝපේ තියෙනවා කියලා හිතෙන්නේ නැහැ. ඔයගලන්ට පුරුදු තව උපමාවකින් කිව්වොත් පිටිපස්සේ බිත්තියේ කතාව පෘථග්ජනයාගෙන් ඇහුවොත් කියනවා පටවිම් පටවිතු සංජානාති ඔන්න පිටිපස්සේ බිත්තිය පිටිපස්සේ විත්තිය තියනවායි කියලා හඳුනගෙන මම උන්නත් මලත් හිටියත් නැතත් දෙහි නැති වුණත් මේ පිටිපස්සේ බිත්තිය ස්වාධීනව තියෙනවා ආයේ දෙකක් නැහැ තමයි ඇත්ත කියලා තමයි ආ ලෝකේ දකින්නේ එහෙම ගත්තට පස්සේ මේ විත්තිය ගැන නොයෙකුත් සිතුවිලි හිතේ ගලනවා. අයියෝ මේ විත්තිය කැත වෙලා මේක පෙගිලා එහෙම නැත්නම් මේක හොඳට තියෙනවා මේ කළුතෙන් පේන්ට් ගෑවේ. අහවලාගේ වැඩක් ඔය එක එක විදියට නොයෙකුත් සිතුවිලි ගලනවා. විත්තිය තුල කියලා ගලනවා, විත්තිය කෙරෙන් කියලා ගලනවා, විත්තිය මගේ කියලා ගලනවා, විත්තිය ගැන සතුටු වීම විදියට ගලනවා. මොකද හේතුව යගෙන නොදන්න කම. එතකොට ආර්ය ශ්‍රාවකෙක් මේ අරමුණම පිටිපස්සේ බිත්තිය දැක්කොත් හරි හිතුනොත් හරි ඒක අභිජානාති ඒක විශේෂයෙන් දැනගන්නවා. ඇයි? එයා ඉන්නේ යෝනිසෝ මනසිකාරය. එයාගේ අවධානය නිරන්තරයෙන් මෙයා පුරුදු කරලා තියෙන ඇතුළට හරවන්න. සාමාන්‍යයෙන් අපි අවධානය තියෙන එළියට තියෙන බිත්තිය මට පේනවා කියලා. අනේ වෙනුවට උන්න යෝජනා කරනවා. එයා පුරුදු වෙනවා. දැන් අපු දැන සිටීමක් එහෙන්න හැට අපු දැනීමක් එහෙම නැත්නම් අයට දැනුණු දැනීමක් බිත්තියල්ලෙද්දි නැ හිතර දැනුණු දැනීමක් ඉතින් මෙයා මේ බිත්තිය කියන අරමුණ විශේෂයෙන් දැනගන්නේ විශේෂයෙන් මේක මේ යන්ත්‍රයට එහෙම නැත්නම් මේ සංස්කාරයට එහෙම නැත්නම් මේ ඇගට් මේ නාම රූප ධර්මයට එහෙම නැත්නම් මේ පැවැත්මට මේ ජීවිතයේ දැනුණු දැනීමක් විදියට තමන් තුලින් දකින්නේ මේ යන්ත්‍රයට ආපු තව දැනීමක් විදියට. අන්න මේ විදියට දකිද්දී මෙයාට බිත්තියේ යයි දෙයක් ස්වාධීනව තියෙනවාමයි කියලා අදහසක් එන්නේ නැහැ. මොකද එහෙම අදහසක් ආවත් එයාගේ අවධානය හැරිලා තියෙන ඇතුළට හින්දා එයාට හිතෙන්නේ ඒක දැන් ආපු හිතේ දෙන සිටීමක්. සිතුවිල්ලක් විදියට. අන්න මේ නිසා මෙයා පිටිපස්සේ බිත්තියක් ඇතැයි කියලා
මේ ආර්ය ශ්‍රාවකය හිතෙන්නෙත් නෑ නැත්තෙත් නෑ. පොඩි මෙයා හිතාගෙන නැතුව ඉන්න පොඩි උත්සාහයක් දෙනවා. සිහිය නැති වෙලාවකට එකපාරයි ඔළුව යනවා වෙන්න පුළුවන්. ඒ වුණාට ෂණිකෙන් එක අවධානය ඇතුළට හැරෙනවා. පිටියක් පිටිපස්සෙ පිටියක් ඇතයි කියලා කිසිම අදහසක් නැහැ. රහතන් වහන්සේට එහෙම නැහැ. උන්වහන්සේ මේ අරමුණු සියල්ල පරිපූර්ණව දැනගන්නවා. ආයේ හිඩසක් නැතුව. පිටිපස්සෙ පිටිය නම් තනි කරම දැන් ආපු බොල් දැන සිටීමක් විතරයි උන්වහන්සේට පිටිපස්සෙ පිටිය. ඔය ඇහි ඇහැට දැනුණු බොල් දැනීමක්. ඔය හිතර දැනුණු බොල් දැනීමක්. මේක පරිපූර්ණව දැන සිටීමක් කියලා අවබෝධ කරපු කෙනාට පිටිපස්සෙ පිටියේ යයි දෙයක් ගැන පැනවෙන්නෙම නැහැ. බැලුවත් නැතත් පිටිපස්සෙ පිටියක් තියෙනවා කියලා කිසිම අදහසක් නැහැ. අනෙහිම වෙද්දී පිටිය තුල පිටිය කෙරෙන් පිටිය මගේ පිටිය ගැන සතුටු වීම කිසිම විදියකින් ඇති වෙන්නේ නැහැ. උඩ මේ ආශ්‍රව ශය කරන්න පුළුවන්. එම නැත්නම් මේ සියලු දුකින් අත මිදෙන්න පුළුවන්. මේ හිතේ පීඩාව වලින් නික්ම යන්න පුළුවන්. ක්‍රමවේදය තමයි මේ අරමුණු අපි දෙයක් කර ගන්න තැනම අපි මඤ්ඤණා කරන තැනම එක නතර කරලා දාන එක. මඤ්ඤණාව නතර කළොත් ඒ තුල ඒ කෙරෙන් එක මගේ එක ගැන සතුටු වීම මේකක්වත් ඇති වෙන්නේ නැහැ. උදාහරණකින් කිව්වොත් දැන් මං කතා කරන එක පෘථග්ජනයෙකුත් අහන් ඉන්නවා, රහතන් වහන්සේ නමකුත් අහන් ඉන්නවා. රහතන් වහන්සේට පෘථග්ජනට හිතෙන්නේ කොහොමද? ඇත්තටම ඉන්න හාමුදුරුවන්ගේ සද්දෙ ඇත්තටම ඉන්න මට ඇහුණා, ඇහෙනවා. මේ සද්දෙත් ඇත්ත, මාත් ඇත්ත, එක ඇහෙන බවත් ඇත්ත කියලා. හැබැයි රහතන් වහන්සේ නමක් මේ සද්දයන් හිටියොත් උන්වහන්සේට ඒක විස්තර කරන්න පුළුවන් වෙන්නේ දැනුණට පස්සේ හිතේම බෙදුණු බොල් සද්දෙකුත් බොල් අහන මමෙකුත් විතරයි කියලා. කියන්නේ උන්වහන්සේ සම්පූර්ණයෙන්ම මේ මොහොතේ අවදිමත් නිසා මේ වෙලාවේ ඇහුණ ඇහුණ විතරයි දැන සිටමින් ඉන්නවා. සද්දෙ මගේ දැන සිටමින් ඉන්න එක තෙහා දැනගත්තු දෙයක් ගැනවත්, දැනගත්තු මමෙක් ගැනවත්, මට දැනුණා කියලා ගැනවත් අදහසක්වත් නැහැ. එතකොට සද්දෙ අහවලාගේ සද්දෙ කියලා විස්තරයක් කරනවා නම් බොල් බව පෙනි පෙනි. එර මොකද බොල් කියලා කියන්නේ? දැනුණු දේ දැනුණු මමයි කියන බෙදීම අපි කොච්චර ඇත්ත කියලා හිතලා බාර ගන්න ගියත් දැනුණට පස්සේ සිතුවිල්ලක් විදියටයි දැනුණු දෙයක් සහ දැනුණු මම ගැන අදහස හිත ඇතුළෙම වෙන් වෙන්නේ. එනතන් ඒ අරමුණෙන් ලැබෙන දෙයක් නෙමේ, අරමුණ ලැබුණට පස්සේ තමන් කරගන්නව සංස්කරණය. මේ ආන්ත්‍රණය විසින් කරන සංස්කරණයක්. ඉතින් මේක තමයි හැටි. මේ සංස්කරණය තිබ්බොත් තමයි අපිට කේන්ති ගන්න පුළුවන්, ආස කරන්න පුළුවන්. අපි ආස කරොත් කේන්ති ගත්තොත් තමයි අපිට මේ පැවැත්මේ රසයක් තියෙන්නේ. ඊළඟට ඒ රසේ වැඩි කරගන්න, අඩු කරගන්න කිහිල්ලා නොයෙකුත් ආකාරයේ පිම්පව් කරලා සංසාරේ යන්න සිද්ධ වෙන්නේ. මේ හැදිලා තියෙන විදියට මේ යන්නේ උඩුගම් බලා පීනන්න. මෙන්න මේ විදියට විස්තර වුණු මූලපරියාය සූත්‍රයේ අවසානම පරියාය තමයි නිවන ගැන පරියාය. මේක මෙන්න මෙහෙම විස්තර කරනවා. අසුතොත් පෘථග්ජනෝ
නිබ්බානං නිබ්බානතු සංජහනාති නිබ්බානං නිබ්බානතු සංඤත්ව නිබ්බානං මඤ්ඤති කිය. පෘථග්ජනෙක් දැන් නිවන ගැන අහපුවම නිවීම කියන අරමුණ ගැන අහපුවම දැනගත්තම දැන් නිවන නිවනයයි හඳුනගනි. එක්කෝ කවුරු හරි නිවන ගැන කතා කරොත්, එක්කෝ පොතක දැකලා කියෙව්වොත්, එක්කෝ සිතුවිල්ලක් විදිහට මතක් වුණොත් මේ නිවන කියන අරමුණ නිවන නිවනයයි අනේ මේ මමට මේ නිවන ගැනනේ මතක් වුණේ. ඔව්, නිවන නිවනයයි හඳුනගනි. නිවන නිවනයයි හඳුනගෙන නිවනයයි දෙයක් පාදිනව තියනවා කියලා හිතාගනි. සිතුවිල්ලක් විදියට ආවා කියලා හිතමු. එතන කාත් එක්ක හරි කතා කරද්දී ඇහුණා කියලා හිතමු. එතකොට ඒක එයාගේ සද්දෙන් නිවන කියන ගැන කතාවේදී ඔන්න මේ නිවන යන අරමුණ ආහවල් එක ගැන තමයි මේ කියන්නේ, මේ විමුක්තිය ගැන තමයි කියන්නේ කියලා හඳුනගන්නේ. නිවන නිවනයයි හඳුනගෙන නිවන යහි දෙයක් ස්වාධීනව තියෙනවා කියලා හිතාගනි. මම හිතුවත් නැතත්, මම සමවැදුනත් නැතත්, මං කල්පනා කරත් නැතත්, උන්නත් මලත් නිවන කියල දෙයක් මේ ලෝකයේ ස්වාධීනව යථාර්ථවාදීව පවතිනවා මයි කියලා එයා හිතාගන්නවා. එහෙම හිතාගත්තම නිවන තුළ මෙහෙම ඇති කියලා සිතුවිලි පහළ වෙනවා, නිවන කෙරෙන් මෙහෙම වෙයි කියලා සිතුවිලි පහළ වෙනවා, නිවනත් විඳින්නේ මම කියලා සිතුවිලි පහළ වෙනවා, නිවන ගැන සතුටු වීම ඇති වෙනවා. මොකද හේතුව? නොදන්න කමමයි හේතුව. දැන් අපි බලමු මේ නිවන ගැනම ආරි ශ්‍රාවකයෙක් දකින්නේ කොහොමද කියලා. ආරි ශ්‍රාවකයෙක්ටත් කතාවකින් හරි නැත්නම් රූපයක් විදිහට හරි සිතුවිල්ලක් විදිහට හරි නිවන කියන අරමුණ මුණ ගැහෙනවා. ආරි ශ්‍රාවකයා නිවන විශේෂ නුවණකින් දැනගන්නවා. ආරි ශ්‍රාවකයාට නිවන කියන්නෙත් දැන් ආපු තවත් සිතුවිල්ලක් විතරයි. නිවනට සමවදින වෙලාව ගැන නෙමෙයි මේ කියන්නේ. කතාවකදී වේවා, ඊළඟට දැන් මම උදාහරණයකට ගත්තොත් රුවන්වැලි සෑය මතක් කරන්න කිව්වම ඔබ එකපාර මතක් වෙන්නේ ඇත්ත රුවන්වැලි සෑය කියලා. හැබැයි ඒක ඇත්තටම තමන්ගේ ආපු සිතුවිල්ලක්නේ. අන්න ඒ වගේ මේ ආර්ය ශ්‍රාවකයාටත් එකපාර නිවනයයි දෙයක්, නිවන ගැන ඇහුනට කියෙව්වට හිතුනට නිවනයයි දෙයක් හඳුනගන්න යන්නේ එක විශේෂ නූණකින් දැනගන්නවා දැන් ආපු සිතුවිල්ලක් කියලා. දැන් ඇති වුණු හඳුනා ගැනීමක් කියලා, නාම ධර්මයක් කියලා. මේ විදිහට විශේෂ නූණකින් දැනගත්තම නිවනයයි දෙයක් ස්වාධීනව ඇතැයි හිතානුගනි. හිතා ගන්න නොයයිදී නිවන කියන අරමුණ එයාට මොන විදියට හම්බුණත් රූපයක් විදියට, සද්දයක් විදියට, එහෙම නැත්නම් සිතුවිල්ලක් විදියට මම මේ නිවන කියන සංකල්පය මම උන්නත් මලත් හිටියත් නැතත් මම වැදුනත් නැතත් ඇත්තටම පවතින දෙයක් කියලා හිතාගන්න යන්නේ. ඇයි? ස්වාධීනව තියෙන දෙයක්. දැන් ඔබේ ඔබට වුණත් සමහර විට ඇති නිවන ගැන එහෙම අදහසක්. එනේ මම වුණත් මලත් මේ ලෝකේ තියෙන යථාර්ථය තමයි මේ නිවන. මේක තමයි අපි සාක්ෂාත් කළ යුතු දේ. මේක තමයි මගේ ජීවිත ඉලක්කය. ආදී වශයෙන් නිවන කියන එක ගැන මහා
වටිනාකමක් විශේෂී භවක් සාමාන්‍ය අපි හිතුල තියෙනවා. හැබැයි නිවන කියන්නෙම සංස්කාරයන්ගේ සංසිද්ධීම. නිවනට සමවදින මොහොත හැර සංස්කාර සියල්ල අතහැරලා මම කියල්ලන් ඉන්න සියල්ල ඉතින් ගිලිහිලා හිත නිවනට පත්වෙන අවස්ථාව හැර නිවන ගැන හිතන පතන කතා කරන ඇහෙන දකින හැම අවස්ථාවක්ම ආර්ය ශ්‍රාවකයා යෝනිසෝ මනසිකාරයෙන් දකින්නේ ඇතුළට. අවධානය මොන තවත් සංඥා මාත්‍රයක් වත්නාම ධර්මය තවත් සිතුවිල්ලක්. නිවන ගැන කතා කරන හැම වෙලාවකම යෝනිසෝ මනසිකාරකින් බැලුවනම් එතන තියෙන සිතුවිල්ලක් ඇත්ත නිවන නෙමේ. උදාහරණයක් කිව්වොත් ඒකට තව බුදුගුණානන්තයි. බුදුගුණානන්තයි කියන එකේදී ඇත්තටම තියෙන බුදුගුණ මෙහෙමයි මෙහෙමයි මේක අනන්තයි කියලා ගත්තොත් ඒ මොකද්ද? අයෝනිසෝ මනසිකාරය. ඒ තමන්ගේ අවධානය තියන්නේ පිටට. හැබැයි බුදුගුණානන්තයි කියලා හිතෙද්දී මෙයාගේ අවධානය ඇතුළට හැරෙනවනම් ඔන්න තවත් ආපු බොල් හිතුවිල්ලක් කිය. අනේ අයින යෝනිසෝ මනසිකාරය. එතකොට කොටිම මේ නිවන ගැනවත් බුදුරජාණන් වහන්සේ කිව්වේ වඤ්ඤාණ කරන්න එපා කියලා. දෙයක් කරගන්න එපා කියලා. ඒක අත්විදින මොහොත හැර අනිකුත් වෙලාවකට නිවනක් නෑ. අනිත් වෙලාවට තියෙන සිතුවිල්ලක්. අපි යෝනිසෝ මනසිකාරය ගැන උගන්නද්දී මූලිකම කාරණාවනේ මේ දැනීමෙන් එහා ලෝකයක් නෑ. තමන් කොච්චර කතා කරත් ලෝකෙ ගැන නොපෙනෙන දේ ගැන දැනුණට පස්සෙහි එහෙම දෙයක් සහ මමෙක් ගැන අදහස ඇති වෙන්නේ. අපේ ජීවිතයේ සියල්ලම එක්කෝ ඇහි දැනීමක්, එක්කෝ කනේ දැනීමක්, එක්කෝ නහය දැනීමක්, දිවේ දැනීමක්, කය දැනීමක්, එහෙම නැත්නම් අනිවාර්යෙන්ම මනසේ දැනීමක්. ඉතින් එහා කිසි දෙයක් නැහැ. ඒකට මේ ආර්ය ශ්‍රාවකයා නිවන යයි දෙයක් තියෙනවා කියලත් වෙලාවකට හිතෙන්න යන හැබැයි ඒත් එක්කම ඒකත් නේ දැන් මේ අපු සිතුවිල්ලන්නේ කියලා සිහියට එනවා. අන්න එහෙම වුණාම එයාට නිවන තුල කියලා සිතුවිලි ගලන්න යන්නෙත් නැහැ. අමුතු රටේ නැති ප්‍රශ්න එන්නෙත් නැහැ. නිවන කෙරෙන් කියලා හිතෙන්නෙත් නැහැ. නිවන මගේ කියලා හිතෙන්නෙත් නැහැ. නිවන ගැන සතුරු වෙන්න කියලා අදහසකුත් නැහැ. මොකද හේතුව? එයා මේක විශේෂ නෝනින් දැනගෙන තියෙනවා. ඒකයි හේතුව. ඊළඟට රහතන් වහන්සේ අරහත්වයට පත්වෙච්ච පුද්ගලයා නිවනයයි පරිපූර්ණව දැනගනි. දැන් අරහතන් වහන්සේ නමකට ධර්ම සාකච්ඡාවකදී නිවන ගැන ඇහුණත් පොතකින් කියවද්දි කියෙව්වත් සිතුවිල්ලක් උනාසලා ඉබේ සිතුවිලි පහළ වෙන්නේ නැහෙනේ. හිතාමතා ගන්න සිතුවිල්ලකදී හිතුවත් මේ නිවන කියන අරමුණ උන්වහන්සේ විශේෂ මේ පරිපූර්ණව දැනගන්නවා. අපි උපකල්පනය කරමු කතාවකදී ඇහුණා කියලා. නිවන ගැන ධර්ම සාකච්ඡාවකදී කතා වෙනවා. කොයි වෙලාවකත් මේ ඇත්ත නිවන කියලා නිවන දෙයක් වෙන්නේ නිකන් ඒකේ තවත් ඇහෙන සද්දයක් විතරයි. මොකද උන්වහන්සේ පරිපූර්ණව දැනන් ඉන්නවා මේ නිවන කියලා දැන් ආවේ කනේ දැන සිටීමක් විතරයි. පරිපූර්ණව කනේ දැන සිටීමක්. මේ දැනුණ මේ නෑ ඔච්චර හිතුවත් එක සිතුවිල්ලක්. සංස්කාර සංසිදුවල නිවනට සමවදින වෙලාව වෙනකන් නිවන ගැන මොන විස්තරයක් කරත් ඒක ඇත්ත මේ යන්ත්‍රයට ආපු තවත් දත්තයක් සිතුවිල්ලක්. යන්ත්‍රය ඕෆ් වෙලා නෑ. නිවන කියන්නේ ඕෆ් වීම නම් ඕෆ් වෙන්න කලින් ඕෆ් වීම ගැන මොන කතාව කරත් ඒක තවත් දත්තයක් විතරයි.
ඔෆීම තියෙන ඔෆුනට පස්සේ අනේ වගේ රහතන් වහන්සේ මේක නිවන ගැන පරිපූර්ණව දැනගන්නවා. පරිපූර්ණව දැනගත්තම නිවන යැයි දෙයක් ස්වාධීනව ඇතැයි සම්පූර්ණයෙන්ම හිතනවගනී. මම හිතුවත් නැතත් මම මලත් මම පිරිරන් පැවත් නිවන කියල දෙයක් මේ ලූකේ යථාර්ථයවාදීව තියෙනවා කියල උනාසිට හිතින් කියන්නේ නෑ. එම අදහස නෑ. මොකද දැන් සම්මුතියේ යම් කෙනෙක් උපදේශයක් දෙද්දී නිවන ගැන මතක් කරලා උපදෙස් දෙන්න පුළුවන්. හැබැයි බොහෝ රහතන් වහන්සේලාට එහෙම උපදෙස් දෙන්න අමාරුයි. මොකද කිසිම දෙයක් වෙන්නේ නැහැ. මොකද නිවන 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 කියලා කොච්චර කතා කරත් කොච්චර මෙනෙහි කරත් අරහත්ත්වයට පත්වෙච්ච මනසට හම්බ වෙන්නේ දැනීම මාත්‍රයක් විතරයි. තවත් දත්තයක් අපු තවත් බොල් සිතුවිල්ලක්. මේ රහතන් වහන්සේ විෂේ පරිපූර්ණව මේ අරමුණු දැනගන්න හින්දා ඇත් ඇති සැටියෙන් පරිපූර්ණව දැනගන්න හින්දා නිවන යැයි දෙයක් ස්වාධීනව ඇතැයි හිතානුගනී. නිවනට සමවදින වෙලාව හැර ඕෆ් වෙන වෙලාව හැර අනික් වෙලාවට ඕෆ් වීමක් කියල එකක් නෙමෙයි උනාසේ දකින්නේ තවත් ආපු සිතුවිල්ලක්. අර එතකොට නිවන ගැන හිතානුගනිද්දී නිවන තුල මෙහෙම ඇති කියලා සිතුවිලි එන්නෙත් නැහැ. නිවන කෙරෙන් මෙහෙම මට වෙයි කියලා සිතුවිලි එන්නෙත් නැහැ. නිවන මගේ මම නිවනත් විඳින්නේ කියලා සිතුවිලි ගලන්නෙත් නැහැ. ඊළඟට නිවන ගැන හරිම නිවන හරිම ෂෝක් කියලා සතුටු වීම ඇති වෙන්නෙත් නැහැ. මොකද හේතුව උන්වහන්සේ පරිපූර්ණ දැනගත්කම. මේ මුලපරියාය විස්තරය කළේ අපේ ධර්ම ගැටලුවට ඒ අරභයා පිළිතුරු සපයන්න පුළුවන් නිසා. මේක අදහස් කරනවා මුල් මාර්ගඵලලාභීන්ගේ හිතේ ඇතිවෙන තිනමින්දයක් ගැන. මාර්ගඵලලාභියෙක්ටත් දික දිගට තමන්ගේ පුහුණුව කරන් ගියේ නැත්තම් කම්මැලිකමට තිනමින්දයට මේ මුල් මාර්ගඵලලාභින් දෙන්නම වැටෙන්න පුළුවන්. මේ සෝවන් සකදාගාමි දෙන්නම. මොකද සෝවන් සකදාගාමි දෙන්න කියන්නේම උරුදාගාමි කාලේදී වුණත් රජකම් හරි කරන්න පුළුවන්. සකෘදාගාමි වෙලා හිටපු රජවරු ඉඳලා තියෙනවා බුද්ධ කාලේ. එතකොට කාම ලෝකේ ගැවසෙන්න පුළුවන් මට්ටමේ කෙලස් තියෙන තත්ත්වයක් තමයි මුල් මාර්ගඵලලාභින්ට තියෙන්නේ. ඒතරමින් මේ අයටත් තිනමින්දේ ඇති වෙනවා. සමහරක් වෙලාවට මේ සෝවන් වෙන්න පොඩි කාලයකට කලින් තමන්ගේ තිබ්බ වීරිය සෝවන් වුණාට පස්සේ නැති වෙලා යනවා. සකදාගාමි වෙන්න මුල් කාලේ තිබ්බ වීරිය සකෘදාගාමි වෙලා මාසයක් එකමාරක් යද්දී වැහැලා යනවා. ඇයි ඒ සෝතාපන්න වෙන්න කලින් එයාට සෝතාපන්න වීම එහෙම නැත්නම් නිවන මඤ්ඤණාවක් දෙයක් ඇත්තටම මේ ලෝකේ තියෙන ස්වාධීන දෙයක් මම විසින් ඇත්තටම සාක්ෂාත් කළ යුතු එහෙම වුණේ නැත්නම් මට සංසාරේ යන්න වෙන අත්‍යවශ්‍ය දෙයක් පූජනීය දෙයක්. හැබැයි සෝවන් වුණාට පස්සේ එයාට නිවන කියන්නේ අත්විඳින වෙලාවෙන් හැර අනිකුත් හැම වෙලාවකම දෙලුවක් බොල් හිතුවිල්ලක්. බොල් හිතුවිල්ලක් විදිහට දකින කල්හි නිවන පූජනීයයි කියලා හිතෙන්නෙත් නැහැ, නිවන වටිනවා කියලා හිතෙන්නෙත් නැහැ, ඒක ශ්‍රේෂ්ඨයි කියලා හිතෙන්නෙත් නැහැ. කිසිම අදහසක් නැහැ කුටිම්ම. ඒ කියන්නේ එයා හරිම මධ්‍යස්ථයි. අනික ඒකත් එක්ක යාට සංසාර බයත් නැති වෙනවානේ. උපරිම ආත්ම 7යි.
ඊළඟට මෙන්න මේ හේතුව හිඳයි මාර්ග මුල් මාර්ගඵලලාභින් දෙන්නටම කාලයක් යද්දී වීරිය පහළ බහින්නේ. මොකද මඤ්ඤණා කරන්න පුළු මඤ්ඤණා වෙන කාලේ නිවන ගැන එහෙම නැත්නම් මේ ජීවිත අවබෝධය ගැන ලොකුවට හිතන් හිටියට ධර්ම අවබෝධයෙන් පස්සේ එයාට නිවන පවා යගේ මාර්ගඵල තත්වේ පවා එයාට තවත් මඤ්ඤණාවක් විතරයි, ඉදලුවක් විතරයි. යන්න එතකොට අර මඤ්ඤණා කරන කාලේ වගේ දැඩි අදිෂ්ඨානයක් අරමුණක් කිසිම දෙයක් ගැන ඇති වෙන්නේ නැහැ. මාර්ගඵලලාභියෙක්ගේ තව ලක්ෂණයක් තමයි කිසිම දෙයක් ගැන තමයි එයාට ගෝල් එකක් ඉලක්කයක් තියාගන්න හරි අමාරුයි. ඒගොල්ලෝ කවදාවත් ඉලක්කයක් හිටින්නේ නැහැ. ඔච්චර ආයෙ ගන්න ඕනේ. මොකද නැත්තම් හැමතිස්සෙම යෝනිසෝ මනසිකාරණේ පුරුදු වෙලා තියෙන්නේ. ඇත්ත පිටත තියෙන ඇත්ත දෙයක් කිව්වොත් තමයි එකත් එක පිට යන්න පුළුවන්. ඒකට වැඩ කරන්න පුළුවන්. හැබැයි මොකක් හරි දැන් achievement එකක් ගැන මොකක් හරි මේ කාලේ මම ලබා ගත යුතු දෙයක් ගැන ඔළුවට එන හැම අවස්ථාවෙම එයාගේ අවධානය හැරෙන්නේ ඇතුළට නං අපතව බොල් හිතුවිල්ලක් කියලා නං එයා කොහොමද ආයෙහා හිත එකට වැඩ කරන්නේ? ඒක ඔළුවෙන් හැමතිස්සෙම මැකිනවා. ඒක තිබ්බ අදිෂ්ඨාන ඉලක්ක සියල්ල. ඉතින් ඒක අධ්‍යාත්මික අතින් එයාගේ මනසට මාර සැහැල්ලුවක්. බැයි ක්‍රියාවට නම් අධ්‍යයම නැත්තං ලෞකිකව බලද්දි ඒක යට පාඩුවක්. එසේ හුපේව මානසික නිදහසයි වඩා වැදගත්. එතකොට මෙන්න මේ හේතුව හින්දා තමයි මාර්ගඵලලාභියෙක්ට වුණත් මගේ පුහුණුව පොඩ්ඩක් හරි කැඩුනොත් ඊළඟට දිනමින් දේ පැත්තට යා බර වෙන්න පටන් ගන්නෙ. උකට තව හේතුවකුත් තියෙනවා. ඊළඟ හේතුව තමයි නීවරණ ධර්මවල කාම ඡන්දය, ව්‍යාපාදය, උද්ධච්චය, කුකුච්චය, විචිකිච්ඡාව කියන මේ හතරම තමන් යටපත් කරාට පස්සේ ඊළඟට තමන් තුළ ඉස්මතු වෙන අන්තිමටම ප්‍රහාණය වෙන ක්ලේශය තමයි නීවරණය තමයි තිනමින්දේ කියන්නේ. දැන් එයාගේ මේ මඤ්ඤණා නොකරන පුද්ගලයාට මඤ්ඤණා කරන්න දෙයක් තියෙනවා, කෙනෙක් ඉන්නවා කියලා දෙයක් නොවන කෙනාට රාගය ඇති වෙන්නේ, කාමච්ඡන්දය ඇති වෙන්නේ අඩුවේ. සමහරක් වෙලාවට ඇති වෙන්නෙම නැහැ. සිහියෙන් ඉන්නවනะ. ඊළඟට ව්‍යාපාදය ඇති වෙන්නෙමත් නැහැ. එතකොට මේ මුලාව තේරුම් අරගෙන සිහියෙන් නම් ඉන්නේ මඤ්ඤණා නොකර එයාට සිතුවිලි ගලන්නෙත් නැහැ. සැක ඇති වෙන්නෙත් නැහැ. ඉතින් මෙහෙව මනසට ඊළඟට කරන්න තියෙන දේ තමයි නිදා ගන්න එක. එල බලන්න ජීවිතය ගැන. මේ ජීවිතයේ ඔබ ආස කරන දේවල් ලබා ගන්න නැත්තම්, ඔබට පලියක් ගන්න කෙනෙක් නැත්තම්, පලි ගන්න කෙනෙක් නැත්තම්, එහෙව ජීවිතයක ඔබට තියෙන නිදා ගන්න එක. මම මේ ධර්මානුකූලව නෙමෙයි අදහස් කරන්නේ. මේ එදිනදා වශයෙන් පුංචි කාලේ ඉඳලා ඔබට ලබා ගන්න ඉලක්ක කිසිම දෙයක් නැත්තම්, කිසිම දෙයක් ගැන කිසිම ආසාවක් නැත්තම්, විවාහයක් කරගන්න වගේයක් දුරකට වාහනයකට එහෙම කිසිම ආසාවක් නැත්තම්, කාවවත් අභිභව යන්න කියලා තරහකුත් නැත්තම්, ඒ වු මනුස්සයට කරන්න තියෙන කරන්න හිතෙන ඊළඟ දේ තමයි නිදාගන්න එක. අන්න ඒ වගේ තමයි මේ නීවරණ වලිනුත් අර හතර අයින් වෙද්දී ඊළඟට ඉතුරු වෙන එක තමයි, ඊළඟට අන්තිමට ප්‍රහාණය වෙන එක තමයි මේ තිනමින්දේ කියන්නේ බොහෝ දෙනාට. ඉතින් මේවා නැතිකොට හිත නිදිමතට තමයි වැටෙන්නේ. තර් මේක පාලනය කරගන්න තමන්ට සිද්ධ වෙනවා වීරිය අරබන්න. මේ වීරිය බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ වෙරළක තියෙන වැලි වගේ.
වෙරළක තියෙන වැලි අතට ගන්න ගන්න ඇගිලි අතරින් බේරිලා ඉවර වෙනවා. තමන් එතකොට දැනගන්න ඕන ආයෙ ආයෙත් වැලි මිටක් හොඳට අත හයි කරලා ගන්න. මෙන්න මේ වගේ තමයි වීරියත්. සම්පූර්ණයෙන්ම වීරිය මත තමයි මේ ගමන රදා පවතින්නේ. මට ඒකට දෙන්න තියෙන උපදේශය තමයි මුලින්ම තමන් පුළුවන් තරම් වැඩ අඩු කරගන්න. උපරිමයටම පුළුවන් තරම් වැඩ අඩු කරගෙන අවම එක වතාවක් පුළුවන් නම් දෙවතාවක් හරි දවසට දෙවතාව තමයි අඩුම හොඳම ගාන අවම වශයෙන් දෙවතාවක්වත් විනාඩි 40-45 භාවනා වාර දෙකක්වත් කරන්න පුළුවන් නම් සමත වූ විපස්සනා භාවනා වශයෙන් මට පුළුවන් එතනින් ඉස්සරහට යන්න. මං ඒකටත් යෝජනාවක් කරොත් හොඳම දේ තමන්ට පුළුවන් අලාම්ස් දෙකක් තියාගන්න එක භාවනා වාරයකට. ඒ කියන්නේ අපි හිතමු ඔබ නැගිටින්නේ දැන් මෙතන භාවනා වැඩසටහනට සහභාගි වෙන අය නම් උදේ භාවනා කරලා ඔන්න දැන් උදේ උයනවා නම් උයලා ඉවර වෙලා හරි මෙතන රසාවකට යන අය නම් රැට හරි ගත්තොත් අපි උපකල්පනය කරමු රැ 7ට විතර 6ට විතර ඔන්න ගෙදර එනවා. 6ට විතර ගෙදර එන කෙනාට ඊළඟට පුළුවන් පොඩි විවේකයක් අරන් 8ට එක ලාම් එකකුයි 8:45ට තව ලාම් එකකුයි තියාගන්න. 8ේ ලාම් එක වැදුණු ගමන් වැඩ ඔක්කොම නතර කරලා කාබරේට ගිහලා දොර වහගෙන ෆෝන් සයිලන්ට් කරලා ඔන්න භාවනා කරන්න පුළුවන්. මාර්ගගත භාවනාවක් දාගෙන හරි කරන්න පුළුවන්. ඊළඟට 8:45ට ඊළඟ ලාම් එක වදිනකම්ම ආයෙ වෙලා බැලලි නැගිටිලි මුකුත් නැ මලත් ඊළඟ ලාම් එක වදිනකන් දිගටම භාවනාව ඉන්නවා කියලා වීරියෙන් යුක්තව තමන්ට කරන් යන්න පුළුවන්. මේක බොහොම ප්‍රායෝගික සාර්ථක ක්‍රමයක්. ඉතින් ඊළඟට තමන් දක්ෂ වෙන්න ඕන නැවත නැවත මේ වීරිය ඇති කරගන්න. ඉබේ පහළ වෙන්නෙත් නෑ වීරිය. වීරිය පහළ වෙන්නේ මේ පැවැත්මේ තියෙන දුක්ඛ ස්වභාවය තමන්ට තේරෙන්න. තමන්ට ආසාවල් එන්න. නොලැබී යාම මේ දුක දැනෙන්න. ඊළඟට රෝග බය, ජීවිත බය, මරණ බය දැනෙන්න. අන්න එතකොට ඕන වෙනවා මේකේ නිදහස් වෙන්න ක්‍රමයක්. ඊළඟට කායික වාචික මානසික ක්‍රියාකාරකම් වල සංස්කාර වල වෙහෙස කර බව තමන්ට දැනෙන්න. මේ සංස්කාර සංසිඳුණු මට්ටමක් අවශ්‍ය වෙනවා. මේ නිරන්තරයෙන්ම මතක තියාගන්න ආසාවල් ඇවිල්ලා මිරිගුවක් හිතපු තරම් දෙයක් නැහැ හම්බුනාම. ඊළඟට මේ සෑම මේ අපි තෘප්තිය හොයාගෙන කරන්න හිතන සෑම කායික ක්‍රියාකාරකමක්ම සෑම වාචික ක්‍රියාකාරකමක් තුළම මානසික ක්‍රියාකාරකමක් තුළම තියෙන්නේ වෙහෙසකර බවක් විතරයි. යන්නේ එකත් ඔළුවේ තියාගෙන මේවා කරන්න තියෙන කැමැත්ත මේ තෘප්තිය හොයන්න තියෙන උමනාව මම අතහැරලා මේ මොහොතේ හිත නිවනටපත් කරන් වාසය කරනවා කියලා තමන්ව නැවත නැවත සුසර කරගන්න පුළුවන් නම් ටියුන් කරගන්න පුළුවන් නම් අන්න ඒක වීරිය ඇති කරගන්න බොහෝ සෙයින් ප්‍රයෝජනවත්. ඉතින් අපි කාරණා දෙකක් කිව්වා. දවසර දෙපාරක් භාවනා කරන්න කිව්වා. ඊළඟට ලාම්ස් දෙකක් තියාගෙන හරි වෙලාව හදාගන්න කිව්වා. ඊළඟට මේ පැවැත්මේ තියෙන දුක්ඛිත ස්වභාවය වෙහෙසකර බව ගැන මතක් කරලා එකෙන් අත මිදින අවශ්‍යතාවය ඇති කරන් හිත නිවනටපත් කරගන්න කිව නිරන්තරයෙන්. ඒ වගේම මන්ට ආසාවල් එද්දී දුක දැනෙද්දී මානසික පීඩාවල් දැනෙද්දී අනිතකුටත් එකත් තමන්ට කමටහනක් කරගෙන
තමන්ට තීරණය කරන්න පුළුවන් උදාහරණ එකතු තමට ආසාවක් තියෙනවන යමකට තමන් දුක් වෙනවන ගන්නේ මට මේක නැහැනි කියලා ඔබල පිහිපි පිරිසක් විදිහට මගේ යෝජනාව නම් ඒ දේ කරන්න අවශ්‍ය එක මොහොතක් කරගෙන මේ මොහොතේ ඒ දේ කරන්න අවශ්‍ය ප්ලෑන් එක සැලැස්ම හරියට හදලා මම මේ කාලෙදි මේ විදිහට මේ ඉලක්කයට යනවා කියලා හදලා ඒක ලියලා තියලා හරි ඒක සම්පූර්ණ මිලකට අමතක කරනවා අතාරිනවා අතෑරලා අදාළ කාලෙදි අදාළදී කරනවා ඒ මොහොතට ඒ ඉලක්කය වෙනුවෙන් තමයි කරන්න පුළුවන් දේ කරනවා අනිත් හැම වෙලාවෙම තමන් ඒක අමතක කරලා මේ මොහොත සතුටින් ඉන්න පරිපූර්ණ බලවත් ලෙස මේ මොහොත ජීවත් වෙනවා බෑන් කළා එහෙම පැත්තකින් තිබ්බා අය ආයෙ මතක් කිරලි නැහැ ඇයි තමන්ට නැති දේ ගැන තමන් කොච්චර මතක් කරත් ඒක නෑම තමයි නැති දේ වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ ඒක ලබා ගන්න පුළුවන් උත්සාහයක් දරන එක තමන්ට ඕන ඉක්මනට එක හම්බ වෙන්නේ නැහැ එතකොට මේකෙන් වෙන්නේ නැති දෙයකන හිතීමෙන් වෙන්නේ තමන් මේ මොහොතේ දුකටපත් වීම. තමන් හැමතිස්සෙම මතක තියාගන්න ඕන මගේ ජීවිතේ වැදගත්ම දේ මේ මොහොතේ මේ දැන් මම සතුටින්ද? තමන් ඒ අනුව බලලා සුසර කරන්න ටියුන් කරන්න. දැන් දුකින් නම් දැන් සංස්කාර සංසිතවන්න. දැන් නිවනට සමවදින්න. දැන් ශුන්‍යතාවයට එන්න. දැන් පංචස්කන්ධය ඉතින් අතහැරලා ඉතින් ඉව ගන්න. සතිපට්ඨාන ආකාරයට රූප වේදනා ඇගට වේදනාවට හඳුනා ගැනීමට මනෝභාවය නිරීක්ෂකෙක් වෙලා හිත සංසුන් කරගන්න අනෝය ආකාරයට පිළිපැදල මේ ජීවිතේම ඉහළ මාර්ගඵල ප්‍රතිවේද කරන් නිවනින් සැනසෙන්න ඔබ හැම දෙනාටම වාසනාව ලැබේවා ඔබ සැමට නිවන් සුවමත්පත් වේවා.